ඔබේ ගෙදර ටැප් එක ඇරපු ගමන් වතුරාවට ලෝකෙ ඉන්න මිනිස්සු හය දෙෙනෙක්ගෙන් එක්කෙනෙට්ට වතුර හොයාගන්න දිනපතා අඩුමගානේ කිලෝමිටර් දහයක්වත් ඇවිදින්න වෙලා තියෙනවා කියලා. දැනගෙන හිටියේ නෑනේද. වතුර අපතේ යන එක නොදැක්ක වගේ ඉන්නකොට බොන්න පිරිසුදු වතුර නැතුව ලෙඩරෝග හැදිලා අවුරුද්දු පහට අඩු පුංචි දරුවෝ හාර්දාස් පන්සියක් විතර දවසකට මිය යනවා කියලා ඔබට හිතාගන්නවත් පුළුවන්ද. මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් තවත් ග්‍රහලෝක තියෙනවද කියලා අභ්‍යාවකාශයේ හොයනකොට මුලින්ම බලන්නේ හුස්මගන්න ඔක්සිජනොයි බොන්න වතුරයි තියෙනවද කියලා. ඒ දෙකම නැත්තං එතන ජීවයක් නෑ. ලෝකේ ඉන්න සියලුම ජීවිීන්ගේ වටිනාම සම්පත වන පාට රත්තරන් වෙනුවෙන් වෙන් කරලා තියෙන ලෝක ජලදිනය මාර්තු විසි දෙවන දිනට යෙදි ලා තියෙනවා. අපිට අත්‍යවශ්‍යම වතුර ගැන අද අපි අහසට හිතමු. අපේ ඇගේ තියෙන්න ඕන වතුර ප්‍රමාණයෙන් සියට එකක් අඩුවනොත් අපිට වතුර බොන්න ඕන වෙනවා ඒ ගාන සීට දහයකට විතර අඩුවනොත් අපිට සිහිය නැති වෙනවා සියට විස්සක් විතර ඇගේ වතුර අඩුුණොත් අපි අනිවාරයෙන්ම මැරෙනවා. ඇත්තටම අපේ ඇගේ මුළුබරෙන් තුනෙන් දෙකක්ම තියෙන්නේ වතුර. අපේ පොළොවෙන් සියට හැත්තායක්ම වතුරෙන් වැහිල තියෙනවන්. හැබැයි අපිට බොන්න පුළුවන් පිරිසිදු වතුර තියෙන්නේ ඒකෙන් සියයට බිදුුවයි දශම බිදුුවයි එකක් විතරයි. සියයට අනු හතක්ම තියෙන්නේ අපිට බොන්න බැරි මුහදුවතුර ඒ කියන්නේ. ිදු වතුර ඉතාම පොඩ්ඩයි තියෙන්නේ. ඒ පිරිසිදු වතුර ප්‍රමාණය ගැන සරලව මෙහෙම හිතාගන්න පුළුවන්. බාල්ධියක තියෙන ලෝකයේ තියෙන මුළු වතුර ප්‍රමාණය විදිහට හිතලා තේහැන්දකින් වතුර ටිකක් ඒ බාල්ධියෙන් ගත්තාම ඒ තේහැන්ද තියන වතුර ටික තමයි ලෝකේ ඉන්න අපි හැමෝටම තියෙන ප්‍රයෝජිනට ගන්න පුළුවන් පිරිසිුඳම වතුරටික ඒ වටිනා වතුර ටික අපි ඉතාම පරිස්සමට පාවිච්චි කරන්න ඕන. ලෝක ජලසංසදය දෙදස් විසි දෙක අවුරුද්දේ ලෝක ජලදිනේ තේමා විදිහට යොදාගෙන තියෙන්නේ භූගත ජලය නොපෙනෙන දේ රෘෂ්ෂමාන කරයි කියලා. හයිඩරුජන් පරමාණු දෙකක් හා ඔක්සිජන් පරමාණු එකක් එකතු වෙලා හැදිල තියෙන වතුර විද්‍යාත්මකව H2O කියලා හඳුන්වනවා. අපේ සිරුරේ. අගය හත නිසා අපි බොනවතුරේ PH අගයත් ඒකට ආසන්නව තියෙන්න්න ඕනේ ඒක කියන්නේ පිරිසිුදු ජලයේ PH අගය හයදශම පහය ඉඳලා අටයි දශම පහතර තියෙන්න ඕන කාට හරි බොන්න වතුර ටිකක් හොයාගන්න නැත්තාං ඒකට කියනවා ජල ආතතිය කියලා ලෝකේ ඉන්න මිනිස්සු හය දෙෙනෙක්ගෙන් එක්කෙනනෙක්ට බොන්න වතුරු නැතුව ජලාආතතියෙන් පීඩාවිදිනවා ගෙදර ටැප් එකකින් තප්පරයට වතුර බින්දුවක් කාන්දු වනොත්. ඒ ප්‍රමාණය අවුරුද්ධකට වතුර ලීටල් එකලොස් දාස් හාරසියක් විතරවෙනවා. මිනිස්සුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හින්දා වතුර අපි නිිසිදු වෙනවා. ගෝලිය උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා පොළොවේ වතුර හිදෙනවා. කවදාවත් වැස්ස වැටෙන්නේ නැති දැන් තියෙනවා. ලෝකේ ඉන්න බිලියනයකට වැඩි මිනිස්සු වතුර නැතුව. දුමාකාර දුකක් විදිනවා එහෙම බැලුවහම ශ්‍රී ලංකාව භූගෝලීයව පිහිටල තියෙන විදි අනුව අපට හොඳින් වැස්ස ලැබෙනවා හැබැයි අපේම වරදිින් ගංගා ඇලදොල අපිරිසිදු වෙලා වතුර බොන්න බැරි වෙලා තියෙනවා අපේ රටේ එක්කා අයෙකුට දිනකට වතුර ලීටර් පණහක් විතර ඕන හැබැයි ලැබෙන්නේ වතුර ලීටර් තින්ස එකක් විතරයි ලංකාව තියන ගෙවල් වොලින් සීයට හතලිස් නමයකට විතරයි ආරක්ෂිත පිරිස්සිදු පානිය ජලය දෙන්න ජලමණ්ඩලයට පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා නිල්පාට රත්තරන් කියල හඳුන්වන වතුර පරිස්සමට ප්‍රයෝජනවත්ව පාවිච්ිරමු.